කතානායකට විශ්වාස දිනාගන්න බැරි නම් මන්ත්‍රීවරු 225 අතර පියවස්ථාව නැද්ද ඒකට පිළියමක්? පිළියමක් තියෙනවා. ඒ පිළියම තියෙන කතානායකට විරුද්ධව විශ්වාස භංගයක් ගේන්න ඕනේ. දැන් අපි කතානායක දැන් මේක මේ කාලේ නෙවෙනේ ඒකට. මේක සරේන කතානායක විරුද්ධ විශ්වාස භංගයක් ගේන කාලයක් නෙවෙනේ. මේ අපේම තියෙන මූලික ප්‍රශ්න විශ්ලේෂ ගන්න එපායි. මූලික ප්‍රශ්න විශ්ලේෂ අපි කතානායකවරයා පිළිබඳ ඊට පස්සේ තීන්දුවක් ගන්න ඕනේ. මොකද අපේ තියෙන මූලික ප්‍රශ්න තියෙන දැන් මේක ඇතුලේ තියෙන විශ්ලේෂගත ගොඩාක් ප්‍රශ්න. එතකොට මේ තවත් ගෙනාලා පාර්ලිමේන්තුව අවුල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේක ඊළඟ පියවර කතානායක ප්‍රවාහයට ඊට වැඩිය පියවර අපිට ගන්න වෙලා තියෙනවා. නෑ පියවර කියන්නේ ලක්ෂණ මෙහෙමයි. ඇත්තටම කතානායකතුමාට පියවරක් ගන්න යන්නේ අපි වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළා. වෛද්‍ය පරීක්ෂණ භාජනය කරන් පස්සේ සාමාන්‍යයෙන් ඒ මානසික ලෙඩ තියෙන රෝග තියෙන අයව ඒ වගේ තනතුරු වලට පත් කරන්න හිඳ අපි ඉල්ලීමක් කරනවා කතානායකතුමාට වෛද්‍ය පරීක්ෂණයකට භාජනය වෙලා ඒ සහතිකය අරගෙන එන්න කියලා. එතකොට අපිට පුළුවන් එයාව ඊළඟට අපිට පුළුවන් ඕනනම් අපිට පාර්ලිමේන්තුව තුනෙන් විශ්වාස භංගයක් ගෙනල්ලා එක්ක. නමුත් විශ්වාස භංගයෙන් ඕන වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම එයාට මානසික ප්‍රශ්නයක් තියෙනවා. තව දසවතාවක් මේක කැඳවල ස්ථාවර නියෝගයට නැතුව කටයුතු කරත් ඔය ටිකමයි වෙන්නේ. ඒක නොවෙන්න තමයි අද අපි තුන් දෙනාම කිව්වේ කතානායකතුමාට පුළුවන් නිවේදනයක් නිකුත් කරන්න මේ වෙච්ච දේවල් පිළිබඳව කනගාටුව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබා දීලා තියෙන බලතල අනුව එයා ක්‍රියාත්මක වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාට, රවි කරුණානායකට, එතකොට කවුද අපේ යෝසාපික රාජිතට, ඒ ඔක්කොටම ගෙනල්ලා අගමැතිතුමාය ගත්තනේ. ඒක අරන් ඉවර කරන්න මාස දෙකක් ගියානේ. ඒ ක්‍රියාදාමයට එන්න සම්ප්‍රදාය කරලා තියෙන ක්‍රියාදාම මේ වගේ ක්‍රමයක් කවදාකවත් කළා නැහැනේ ලංකා ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ. කතානායකවරයාට තිබුණා ඔය විදිහට කල් දාන්න ඕන නම් පාර්ලිමේන්තුව රැසෝම රැස් කරන්නේ නැතුව මේ නඩුව ඉවර කරන කල් දැම නම් මේ අවුල කිසිකක් නැහැ. එක්කෝ කියන උසාවියේ මේ නඩුව තීන්දුව වෙනකන් මේ ඔබතුමලා සිළු දරාම එකගයිනේ මේකට. මේ උසාවියේ නඩුවක් තියෙනෝනේ. අපි කොයි එක වුණත් පාර්ලිමේන්තුවේ මේ අවුල ඇති කරන්න ඕනේ නැහැ. අපි නඩු තීන්දුවාම කරමු. ඒතර අපි නඩු තීන්දුවාම ඡන්දෙකට යනවා නම් ඡන්දෙකට යනවා. ඊට පස්සේ නඩු තීන්දුවේ මිසරවන්න ඕනේ නැත්නම් ආණ්ඩුවක් යනවා. ආණ්ඩුවක් යනකොට ඡන්ද නැත්තම් අර විශ්වාස භංගයක් ගෙනල්ලා අගමැතිතුමා අයින් කරනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. අගමැතිතුමා ඊයේ පෙරේදාමයි එතුමාගේ කතාවේදී කිව්වේ මම මහින්ද රාජපක්ෂ. මට අගමැතිකම තිබුණත් මේක තිබුණත් නැතත් මතක තියාගන්න මම මහින්ද රාජපක්ෂ. එතකොට මට හෙට මේක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මේක නැතුව ඉන්න වෙලාව මිනිස්සුයි මට සලකන්නේ. ඒක එතුමා කිව්වනේ. ඉතින් මේක කලබලයක් වෙන්න දෙයක් නැහැ. මේ කලබලයේ තිබුණේ රනිල් වික්‍රමසිංහගේ අගමැතිකම රැකගැනීමේ ඌමනාවක් තිබුණේ. මේක ජාත්‍යන්තරයේ මේ තියෙන එක්තරා පන්තියක තිබ්බ සටනක්. ඉතින් ඒ සටන දන්න නිසා තමයි ජනාධිපතිතුමා කියන්නේ මම පච් කරන්නේ නැහැ.